Subha Sakhamoto, welcome to my YouTube channel Roshavin Hub. I am Mama Mosaram Pitagannawa. Hi. Other video ke mang katha karane amage WhatsApp group ke huwa monada wala doni kela. Mama ke mathi demi dena dada ogolungi de kahalo ogolke mathi deni khonda ke lithra samang hem karre. Etakota eking goda keep deni kiyal diba me dewal deni kele ke mang ade ek matrukawa torgene ke thamai me karanne. Description එක හදන ගැන description free template අරගෙන කොහොමද description එක හරියට කරන්න කියලා. දැන් අපි description එක හදන්නේ Weebly වලින් Google Docs වලින් මේ වගේ දේවල් වලින්. ඉතින් මේකේ HTML use කරලා ඔයගොල්ලෝ කොහොමද description එක create කරන්න කියලා තමයි මේ video එකෙන් කියලා දෙන්නේ. ඔයගොල්ලෝ කොහොමද free template එකක් ගන්නෙ සහ ඒක ඔයගොල්ලෝ හරියාකාරව හදාගෙන eBay එකට දාන්නේ කොහොමද කියලා තමයි මේ video එකේ මම අද කතා කරන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට යන කලින් මගේ YouTube channel එක සුපුරුදු පරිදි subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලගේ ලිස්ටින් එක ඕපන් කරගෙන ඔයාලගේ description area එකට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා standard HTML කියලා දෙකක්. අපි මෙච්චර කාලයක් අපි හදන description එකක් අපි Google Docs හරි Weebly හරි මොකකින් හරි හදන එකක් මේ standard කියන කොටසට තමයි ගෙනල්ලා paste කරේ. අද මේ කතා කරන්නේ HTML වලින් ඔයාලා කොහොමද description එක හදන්නේ කියලා. එතකොට මේකට HTML එකකින් අපි description එක හදනකොට අපිට මුලින්ම මේ free template එකක් ගන්න ඕනේ. Free template එකක් අරගෙන තමයි මේක කරන්නේ. Free template එකක් ගන්න පුළුවන් site එකක් තමයි මේ තියෙන්නේ. මේක link එක පල්ලා description එකේ දාලා තියන්නම්. මේකට ඇවිල්ලා ඔයාලා මේක මෙන්න මේ an eBay shop කියන එක click කරලා මේකේ free resources කියන එකට යන්න. ඔයාලට ඕන නම් pro template ගන්න පුළුවන්. මේකෙදි මම use කරන්නේ free eBay template එක. මේක අරගෙන මෙතන ඔයාලගේ නමයි mail එකයි දීලා download කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයාලගේ email එකට ඔයාලා දාපු email එකට යනවා mail එකක්. A mail එකෙන් ඔයාලට පුළුවන් මේ mail එක confirm කරලා මේ ඔයාලට ඕන template එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ folder එක open කරන්න. මේ folder එකේ මේ files ටිකත් එක්ක මේකේ තියෙනවා text document එකක්. මෙන්න මේ text document එක open කරන්න. ඒතර ඒකේ මේ තියෙන්නේ අපි දාන මම මේ select කරලා තියෙන අපි description එකට ගන්න HTML ටික. එතකොට මේක මේව සම්පූර්ණයෙන්ම select all කරලා copy කරලා අපි අපේ description එකේ HTML කියන කොටසට ගිහිල්ලා HTML area එකට අපි මේක paste කරනවා. ඊට පස්සේ අපි මේකේ standard කියන එකට ගිහිල්ලා බලුවොත් ඔන්න අපි ගන්න අපි හදන template එක තමයි මේ තියෙන්නේ. මම ඔයාලට හදන template එක තමයි මේ තියෙන්නේ. අපි මේ template එක තමයි දැන් අපිට ඕන විදිහට හදාගන්න හදන්නේ. එතකොට මේ වැඩේ වෙන්නේ HTML වලින්. එතකොට මේක මේ මුලින්ම green color area එකේ තියෙන්නේ header එක. එතකොට අපි මේකේ header එක හදාගන්න ඕනේ. එතකොට අපිට ඕන නම් මේ header එකට අපිට කැමති පින්තූරයක් දාගන්න පුළුවන්. අපිට කැමති පින්තූරයක් අපිට කැමති ආකාරයකට හදාගෙන දාන්න පුළුවන්. අපි header එකට ගන්න පින්තූරේ size එක වෙන්නේ 1050 pixel 150 pixels. ඒ size එකට අපි header එක හදාගෙන අපිට අපේ description එක මෙතනට add කරන්න පුළුවන්. එතකොට මෙතනට add කරනකොට අපි මේක HTML විදිහට හදලා තමයි add කරන්න ඕනේ. ඒක කරන විදිහ අපි බලමු. එතකොට අපිට image ටික හදාගන්න පුළුවන් site එකක් තමයි imageshack.com කියලා කියන්නේ. ඔයාලා මේකට ගිහිල්ලා මේකට sign up වෙලා ආයකට log වුණාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකින් දැන් මෙතන මේ තියෙන්නේ මම මේ මගේ මේකට මම ගන්න image ටික. ඔයාලට අලුත් image එකක් ගන්නකොට මෙතන upload කියන එක දීලා browse and upload වලින් ඔයාලගේ ඔයාට අවශ්‍ය image එක මෙතනට upload කරගන්න පුළුවන්. හරිද? ඒ විදිහට ඔයාලා කැමති image එකක් ගත්තට පස්සේ දැන් මම හදාන්නේ මගේ මේ header image එක තමයි මම මුලින්ම ගන්නෙ. මේක තමයි මම ගන්නෙ. මෙන්න මෙතන මේ තියෙන arrow එක click කරලා මට මේකෙන් link එක බලන්න පුළුවන්. දැන් මම ඔයාලට මේක පෙන්වන්න ලොකු කරලා. හරිද? මේ තියෙන මම නිකන් හදාගත්ත එකක්. දැන් ඔයාලට පුළුවන් මේ header එක හරිය ලස්සට හදාගන්න. ඔයාලගේ store එකේ logo එකක් දාලා මොන හරි special දෙයක් දාලා මොන හරි discount මොන හරි ඒක අර buyer කෙනෙක්ගේ ඇහැ යන විදිහට ඔයාලා ලස්සනට හදන්න. ඒ හදාගත්ත මේ මම හදාගත්ත එක මගේ URL එක copy කරලා මේකේ මේ HTML කියන එකට ගිහිල්ලා මේකේ ඔයාලා කැමති තැන click කරන්න. ඒක ඔයාලා control එකයි F එකයි ඔබන්න. control එකයි F එකයි බෝඩ් පස්සේ ඔයාලා මේකේ search කරන්න green කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන green කියන එක highlight වුණා. දැන් මේකේ මේ green කියන එක අයින් කරලා URL bracket ඇතුලේ මෙන්න මේ විදිහට දාන්න. හරිද? එතන මේකේ single apostrophes use කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනට අර ඔයා copy කරපු ඔයා මේ image එකේ ගත්ත URL එක ගිහිල්ලා ඔයා type කරපු එකට දාන්න. enter කරාට පස්සේ අන්න ඔය අපේ head එක දැන් මගේ head එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ head එක ඔයාලට ඕන විදිහට හදාන්න කියලා කිව්වා. එතකොට මේ පල්ලෙහා තියෙනවා ඔයාලා ගත්තොත් එහෙම දකුණු පැත්තේ යට තියෙනවා link 1 link 2 link 3 කියලා. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය නැත්නම් මේ link 1 link 2 link 3 කියන එක අයින් කරගන්න. හරිද? එතකොට ඔයාලා control F එක ඔබලා අර විදිහටම link කියලා search කරොත් එහෙම ඔයාලට පේනවද? බලන්න පුළුවන් link 1 තියෙනවා link 2 තියෙනවා link 3 තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට මේක ඕනේ නැත්නම් ඔයාලට මේක delete කරන්න ඕනේ කියලා හිතන්නකෝ. ඔයාලට මේ link කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඕන පුළුවන් මේක අයින් කරලා දාන්න. අයින් කරලා දානකොට ඔයාලට මෙතන මේ li පේනවා. මෙතන li කියන මේ පටන් ගන්න තැන මේ link එකේ මේ li පටන් ගන්න එක සහ මේකේ ඉවර වෙන තැන මේ link 1 එකට අදාළව තියෙන මේ HTML මේ ඉවර වෙන තැන මේක select කරලා ඔයාලට මේක delete කරලා දාන්න පුළුවන්. එතකොට ඔයාලගේ ඒ link 1 කියන එක අයින් වෙනවා. ඔයාලට උනා තුන මේ විදිහට අයින් කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ස්ටෝර් එකට මේ අපේ description එකෙන් අපිට මේකේ වැඩි information එකක් දාලා අපිට මේ link 1 link 2 link 3 අපිට ඕන තරම් මේක add කරගන්න පුළුවන්. අපිට මේක use කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. දැන් මම ඔයාලට example එකක් දෙන්නම්. මම මේකේ මේ link 1 කියන එකට දානවා මෙතෙන්ට මම දානවා my store කියලා link 1 එකට. ඊට පස්සේ link 2 එකට මම දානවා followers කියලා. link 3 එකට මම දානවා feedback. හරි ඔයාලට කැමති කම මෙතන contact us feedback එහෙම නැත්නම් ඕන එකක් ඔයාලට මෙතන දාන්න පුළුවන්. දැන් බලන්න අපි standard ගිහලා බලනකොට මේක already add වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ my store followers මේවට clickable link එකක් add කරන්න පුළුවන්. අපේ දැන් my store කියන එකෙන් මේ my store කියන එකට click කරාම ඔයාගේ store එකට යන විදිහට clickable link එකක් add කරන්න පුළුවන්. මේ link වැඩ කරනවා. අපි දාන link. එතකොට මම ඊළඟට කියන්නේ ඔයාලා කොහොමද මේ විදිහට කියන්නේ ඔයාලගේ ඒකට store එකට යන විදිහට link එකක් add කරගන්නේ කියලා. හරිද? දැන් අර විදිහට දැන් මෙතන ඔයාලගේ අර my store කියන ඒ එතනට ඇවිල්ලා my store කියන එකට තමයි මම මේ යන්නේ link එක add කරන්න. ඒතර ඔයාලා ඒක බලාගෙන එනකොට my store ඉඳන් වම් පැත්තට එනකොට ඔයාලට පේනවාද මේ target කියන එකත් එක්කම තියෙනවා hash mark එකක්. මෙන්න මේ hash mark එක select කරන්න මේ hash mark එකට ඔයාලා add කරන්න ඔයාලගේ store එකේ link එක. store එකේ link එක මම දැන් මගේ store එකේ link එක මෙතන add කරන්නේ නැහැ. ඔයාලා බලන්න store එකේ link එක ගන්නකොට දන්නවා ඔයාලගේ store එකට ගියාට පස්සේ උඩ URL එකේ URL box එකේ තියෙන link එක ගනන මෙතනට add කරාම හරි. එතකොට ඒ link එක එතකොට ඔයාලගේ මේ my store එකේ click කරාට පස්සේ ඔයාගේ store එක ඇතුළට ඔයාගේ profile එක තමයි ඒ බලන කෙනෙක්ට පෙන්වන්නේ. ඒතර මේක ඔයාලට මේ තුනටම ඔයාලට ඒ විදිහට add කරන්න පුළුවන්. ඔයාලට feedback profile එකට යන්න add කරන්න පුළුවන්. එතකොට නැත්තම් ඔයා මොන හරි දැන් මේකට ගැලපෙන තව product එකක් තියෙනවා නම් product එකක link එකක් ඔයාලට add කරන්න පුළුවන්. head එක හදලා ඉවරනාට පස්සේ අපි ඊළඟට යනවා අපේ product title එක දාන්න. එතකොට මේ product title here කියන තැන මම දැන් මෙතන AliExpress එකේ තියෙන title එක හැම පිටිම දානවා. දැන් ඔයාලා දන්නවා ඔයාලා හදන title එකක් ඔයාලට මෙතන දාන්න පුළුවන්. කෙලින්ම මේකේ product title කියන එක අයින් කරලා ඔයාලට කැමති විදිහකට මේක මෙතනට දාලා මේක හදන්න පුළුවන්. එතකොට දැන් මේක මම දැනට නික්බට මට ඕන විදිහට මම මේක පොඩක් හදනවා. ඔයාලා දන්නවා ටයිටල් එහෙම ගන්නකොට කොහමද ගන්න ඕන? අලියකින් edit editing දාන්න එපා. මම දැන් දැම්මට මම මේ ඔයාලට පේන ඕන නිසා තමයි මේක කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ description එකත් මේ විදිහට මේකේ තියෙන ටික ඔක්කොම select කරලා delete කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට මේ description එකට දැන් ඔයාලට මොනවද type කරන්න තියෙනවා නම් හරි ඔයාලා අලියකින් copy කරලා දානෝනේ. දැන් මේ මම මේ ගන්න එකේ ටෙක්ස්ට් මොකුත් නැහැ. මේකේ pictures තමයි description එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එතකොට දැන් ඔයාලා ගන්න item වල text එකක් තියෙන පුළුවන්. දැන් මට උනා මේකට උනා text එකක් මට බලලා හදලා දාන්න පුළුවන්. නම් සෙල් එකෙන් අහලා දැන් ඔයාලට ඕන එකක් මෙතන ඔයාලා text තියෙනවා නම් මේ විදිහට type කරලා දාන්න පුළුවන්. හරිද? එතකොට එතනත් issue එකක් නැහැ. ඒතර ඊළඟට අපිට එන මේක තමයි අපි මේකට කොහොමද මේ description එකට image add කරන්න කියලා. මම ඊළඟ එකෙන් කියලා දෙන්නේ ඔයගොල්ලෝ කොහොමද මේ description එකට image add කරන්න කියලා. ඔයාලා මේකේ sorry මම underscore ටිකක් මෙතනින් line එකක් වගේ දාගන්න. දාගත්තට පස්සේ මෙන්න මේ code එක අරගෙන ගිහිල්ලා මෙතනට paste කරන්න. එතකොට මෙන්න මේ කෝඩ් එකෙන් තමයි අපි image එක ඇඩ් කරන්න යන්නේ. මේ කෝඩ් එක දාන්න තියෙන්නේ ඔයාලා කියන්නේ all standard කියන කොටසටම තමයි මේ කෝඩ් එක දාන්නේ. මේක දාලා ඉවරලා අපි සාම අපි link එක ඇඩ් කරන්න එතනද දැන් අපි link එක ඇඩ් කරන්නේ. අපි හිතමු අපි දාන picture එක මොකද්ද කියලා මේ picture එකේ අර විදිහටම අරගෙන මේක මේ direct කියන එකෙන් අපි link එක copy කරගන්නවා. link එක copy කරගෙන අපි මේ link එක අරගෙන ගිහින් මෙන්න මෙතන මෙන්න මේ line එක select කරලා මේ line එක සම්පූර්ණයෙන්ම select කරලා මේ line එක උඩට අපි ඒ link එක දානවා. මේක දාලා සම්පූර්ණයෙන්ම මේක මෙතනින් copy කරලා අරගෙන අපි HTML කොටසට ගිහිල්ලා දැන් අපි අර දාගත්ත line එක සම්පූර්ණයෙන්ම select කරලා මේකට අපි ඒක අපි අර අතනින් දා copy කරගත්ත එක මේකට අපි paste කරනවා ඒක select කරලා ඊට පස්සේ අපි standard එකට ගිහිල්ලා බලුවොත් එහෙම මෙන්න අපේ image එක දැන් add වෙලා තියෙන්නේ. ඒතර මේ විදිහට තමයි අපි මේ HTML වලින් image එකක් add කරන්නේ. හරිද? හරි. එතකොට දැන් අපි තව එකක් zoom out වුණා. අපි තව එකක් බලමු අර විදිහට දැන් මේ image දැන් මම image sizes පෙන්නන දැන් මම මේ image එක ගත්තා අලුකුවට දැන් අපි මේක ගත්තොත් එහෙම මේ image එකේ size එකට වඩා ඊළඟ image එකේ මම size එක අඩු කරන්න හදනවා. එතකොට size එක අඩු කරනකොට මෙහෙමයි. මෙතන අපිට දාන්න පුළුවන් අපිට sizes දාන්න පුළුවන් මම මේකට දානවා 50ක්. හරිද? 50ක් දාලා ඒකේ width එක image එකේ width එක තමයි එතනින් මේ කියන්නේ. එතකොට මේකෙන් අර විදිහටම link එක අරගෙන මම අර විදිහටම මේකට paste කරනවා. හරිද? paste කරලා අර විදිහම තමයි. මෙතනින් මේක අරගෙන ගිහලා HTML එකට ගිහලා අර අපේ image එක දාන්න ඕන තැන තමයි අපි අර line එක ඇඳගන්නේ. image එක අපි දාන්න ඕන තැන. ඒකලේ අවශ්‍ය තැනට. දැන් බලන්න මේ උඩ image එකයි පල්ලෙහා image එකේ sizes දෙකක්. මොකද උඩ එකේ තිබි width එක මම 100 දාලා තිබ්බේ. මේකට දැම්මේ 50. එතකොට මම මේ විදිහේ තව example එකක් ගත්තොත් එහෙම ඔයාලට මම මේ sizes හදන හැටි ඒක පෙන්නන්නම්. මෙන්න මෙතනින් තමයි මේකේ තියෙනවා මෙන්න මේ 100 තියෙනවානේ. දැන් පළවෙනි image එකට මම දැම්මේ 100, දෙවෙනි image එකට මම දැම්මේ 50. මෙතින් ඔයාලට දාන්න පුළුවන් 15 25 50 75 100 ඔන්න ඔය ඉලක්කම් වලින් ඔයාලට කැමති එකක් මෙතනට දාන්න පුළුවන්. දැන් මම මේකට 75 දාලා අර විදිහටම ඔයාලට image sizes ඔයාලට අවශ්‍ය size එකට ඔයාලට එකම size එකකට ඕන නම් ඔක්කොම image ටිකේ ඒ size එකටම හදන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය size එක දැම්මා 10 ඉඳන් 100 වෙනකන් 10 15 25 50 75 100 කියලා ඔයාලට අවශ්‍ය size එක දැම්මා. ඒකල ඔයාලට ඕන image එකේ ඔයාලට අවශ්‍ය size එකට මේකේ ගන්න පුළුවන්. හරිද? දැන් මම තව image එකක් add කරනවා 75 න් බලමු අපි ඒක කියන්නේ ඒකෙන් කියවෙන width එක ගැන. හරිද? එතකොට මම මේ විදිහටම එකම තියරිය මේකට ඇඩ් කරලා බලුවොත් එහෙම මම ඇඩ් කරපු ඉමේජ් තුනේ තියෙන sizes තුනක්. පළවෙනි එකේ 100, දෙවෙනි එකේ 50, ඊළඟ එකේ 75 තමයි මම ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට අවශ්‍ය තරමට මේක දාගන්න පුළුවන්. අර line එකෙන් තමයි අපි ඉමේජ් එක කොතනටද දාන්නේ කියලා අපි තීරණය කරන්නේ. text එක අතරටද text එකට පස්සේද කියලා. ඊළඟට තියෙනවා මෙතන ඔයාලගේ returns මේ ටික ගන්න පුළුවන්. මේ ටික කරාම මෙතනින් ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට අවශ්‍ය ටික type කරන්න විතරයි තියෙනවා. ඔයාලට ඕන දේවල් මෙතන type කරන්න පුළුවන්. මේ තුනේ. එතන ලොකු දෙයක් නැහැ. හරිද? එතන free shipping අපි දෙන payment option එක PayPal මේ විදිහට add කරනවා. එතන මේ පල්ලෙහා තියෙන එක delete කරලා දාන්න. හරි. එතකොට මේ විදිහට අපිට අපේ description එක පිළිවෙලකට ලස්සනට හදා ගන්න පුළුවන් මේකෙන්. එතකොට දැන් මේ තියෙන මෙන්න මේ options ටික අපිට ඕන නම් මේ option තව ඕන නම් තව add කරන්න පුළුවන් සහ අපිට ඕන නැත්නම් මේවා delete කරන්න පුළුවන්. delete කරනකොට අපි ඉදන div div class කියලා search කරනවා. එතකොට මේ පළවෙනි එක තියෙන්නේ මේ පළවෙනි div class එක තියෙන්නේ returns වලට. එතකොට මේ returns වලට අදාළව මෙතන මේ div class එක පටන් ගන්න තැන සහ ඒ return වලට අදාළ div class එක end වෙන තැනට ගිහිල්ලා අපිට මේක එපා නම් delete කරලා දාන්න පුළුවන්. එතකොට මේ return කියන අර return කියලා තියෙන මේ option එක අයින් වෙලා යනවා. එහෙම නැත්නම් අපිට මේක තව එකක් ඕන නම් මේක copy කරලා ඒ කරලා අපිට paste කරලා අපිට තව එකකින් ඒ වගේ තව එකක් duplicate එකක් අරගෙන තව එකක් add කරගන්න පුළුවන්. එතකොට තව එකක් add වෙලා තියෙනවා ඔයාලට පේනවා. හරිද? ඕන නැත්නම් delete කරලා දාන්න ඕන නම් add කරගන්න HTML වලින් අපිට මේක කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට HTML වලින් description එකක් හදාගන්න free template මේ template එකෙන් ඔයාලා description HTML edit කරලා හදාගන්නේ මෙන්න මේ විදිහට තමයි. අපි බලමු දැන් මේකේ preview එකක් බලමු. හරි මේ තියෙන්නේ හරි. මේ තියෙන අපි හදපු description එක දැන් මේක මම දැන් ඔයාලට වෙන්න ඕනේ මේ මූලික basic ටික දාලා හදලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලට ඕන විදිහට අර කිව්ව දේවලුත් එක්ක ලස්සනට හදාගන්න. හරිද අවධානය කරන්න ඕන වැඩක් ආවට ගියාට කරන්න බෑ ඊට පස්සේ අපි මෙතනට ගිහිල්ලා මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි චෙක් එකකින් අපි බලමු මේක එතකොට ඇක්ටිව් කන්ටෙන්ට් තියෙනවද නැහැ non complaint links තියෙනවද නැහැ එතකොට අපේ eBay description එකට eBay එකට link අහු වෙන්නේ ඒ cases මොකුත් වෙන්නේ නැහැ අපේ description එක පැහැදිලිව ලස්සනට හදාගන්න පුළුවන් මේකෙන් හරි එතකොට මේකට අමතරව දැන් මම මේ කතා කරපු සයිට් එකට අමතරව අපිට eBay listing template ගන්න පුළුවන් තව සයිට් ඕන තරම් තියෙනවා. ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා search කරලා බලුවොත් එහෙම සයිට් ඕන තරම් තියෙනවා. ඔය ක්‍රමයට තමයි අපිට මේ සයිට් වලිනුත් අපිට මේ විදිහට HTML ටික අරගෙන මේ ක්‍රමයට තමයි අපිට හදන්න තියෙන්නේ. ඒකට මම මේ select කරගත්තේ lazy-යෙන් කරන්න පුළුවන් එක සයිට් එකක් විතරයි. ඔයගොල්ලෝ තව හෙව්වොත් එහෙම තව මේ වගේ sites ඕන තරම් ගන්න බෑ HTML නැතුව ඔයාලට listing template කෙලින්ම අරගෙන copy කරලා දාන්න පුළුවන් sites උත් තව තියෙනවා. ඉතින් ඔයාලා හොයන්න ඕනේ. හොයන එක හෙව්වොත් තමයි වැඩ දෙයක් කරන්න පුළුවන්. මම අර හැමදාම කියන්නේ හොයන්න ඔයාලට තව දේවල් හම්බ වෙනවා. ඔයාලා දැන් මම ඔයාලට මෙතනින් එකක් දුන්නා. දැන් මම කියනවා තව තියෙනවා කියලා. එතකොට මේ තව තියෙන දේවල් ඔයාලා තව හොයන්න ඕනේ. මේකත් එක්ක compare කරගෙන අර අනිත් තියෙන දේවලුත් බලන්න. එතකොට අලුත් දේවල් හම්බ වෙනවා. මේ කියන එක පස්සෙම දුවන්න එපා. දැන් Weebly එකේ description එක හදාන්න කිව්වම හැමෝම Weebly එක පස්සේ දුවනවා. Weebly එකෙන් එහා ලෝකයක් දකින්නේ නැහැ. Weeblyම තමයි. ඊට පස්සේ Weebly එකේ ප්‍රශ්න ඇති වෙනවා. Weebly එකේ ප්‍රශ්න ඒකේ links අහු වෙනවා, photos නැති වෙනවා. issues ගැන කතා කරා. ඒ issues වලිනුත් ඒක හරියන්නේ නැති හින්දා ඊට පස්සේ Google Docs දුන්නා. මේකෙන් හදපු description එක. දැන් ඒකෙන් description එක හදනවා. එතනින් එහාට ලෝකයක් වෙන්නේ නැහැ. ඒයි හොයන්නේ නැති නිසා. හොයන්න හෙව්වොත් තමයි හම්බෙන්නේ. දැන් එතකොට දැන් අද දැන් තව එකක් කිව්වා මේකෙන්. මේකෙන් ආයෙ එළියට ඔලුව දාලා බලන්න. එතකොට මෙතනින් තව දේවල් හම්බෙනවා. තව කෙනෙක් කියනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් අලුත් දෙයක් හොයාගන්න ඔයාගේ eBay එකට. හැමදේම කරලා බලන්න. සමහර පොඩි දේවල් තියෙනවා. ඒ පොඩි දේවල් ගැන අපි ලොකුවට හිතන්න යන්න ඕනේ නැහැ eBay එක ඇතුලේ. හරි අපිට අපි දෙයක් කරොත් තමයි අපිට ඒකේ experience එකක් එන්නේ. අපි දැනගන්නේ එකෙන් මොකද්ද වෙන්නේ කියලා. අපි බලන අපි කෙනෙක් කිව්වට පස්සේ අපි දෙයක් කරලා බලනවා. හැබැයි ඒක ඊට පස්සේ අපි පෙන්නන මාර්ගය ඔස්සේ ගිහිල්ලා මේ මාර්ගෙන් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවොත් එහෙම සමහර ඊට වඩා ලොකු දෙයක් තියෙන්න පුළුවන්. ඒකයි කියන්නේ කෙනෙක් අර රොබෝල වගේ කවුරු හරි කෙනෙක් කියන දේවල් පස්සේ දුවන්නේ නැතුව හොයන්න පුරුදු වෙන්න. හෙව්වොත් ඔයාලට මේකෙන් විතරක් නෙවෙයි ඔයාලගේ මුළු ජීවිතේම හොඳ දේවල් ටිකක් කරගන්න පුළුවන් වෙයි. එතකොට අද මේ වීඩියෝ එකකින් මම කතා කරන්නේ මෙච්චරයි. ලස්සන description එකක් හදන්න ඔයාගේ බයයට ලස්සන description එකක් පෙන්වන්න auction වලට නැතත් fixed item වලට fixed price item වලට අනිවාර්යයෙන්ම හොඳ description එකක් තියෙන්න ඕනේ. ඔයාගේ title එක හොඳ වෙන්න ඕනේ. title එක බලලා ඇතුළට එන බය photo ටික බලාගෙන පල්ලෙහාට එනකොට ඔයාගේ description එක බලනවා. description එක attractive නම් එයා description එක බලලා ඉවර වෙනකොට තීරණය කරනවා ඔයාගේ item එක buy කරන්න. ඒ දැනට description එක හරි ලස්සනට හදන්න. description එක අනිවාර්යයෙන්ම ලස්සනට තියෙන්න ඕනේ. මම කලිනුත් කිව්වා දැනුත් කියනවා ඉස්සරහටත් කියන්නේ ඒක තමයි. ඒ නිසා මේ හැම ක්‍රමයක්ම පාවිච්චි කරලා attractive description එකක් හදලා හැමෝම sales ready කරගන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙච්චරයි. මේ වීඩියෝ එක ඔයාලට useful වෙයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේකෙන් වැඩක් කරගත්තොත් තමයි මම මේ කරපු දේ ප්‍රතිඵල මට ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකෙන් වැඩක් කරගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. අද මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.